XRP USDT ගොඩක් කට්ටි ඉල්ලලා තිබ්බා කලින් මේකේ අප්ඩේට් එක දීලා තිබ්බා. ඉතින් අපි මෙහෙම උඩට යන්න තියෙනවා කියලා ලොකු chance එකක් තියෙනවා කියලා news ඉවර වෙන හින් මේ ඉවර වෙන්න තිබ්බනේ අර නඩුවක් එහෙම XRP ඒ හින්දා ඇහැගහගෙන ඉන්නේ කියලා කීවා. ඉනරේස් එකේත් අප්ඩේට් එකක් දුන්නා. ඉතින් ඒ දුන්න අප්ඩේට් වලින් ට්‍රේඩ් දාගත්ත කට්ටිය profit වල ඇති දැන්. ඉතින් අපි බලමු XRP වල ඊළඟට මොකද්ද වෙන්න පුළුවන් කියලා. ඉතින් වීක්ලි chart එක ගත්තාම දැන් අප් ට්‍රෙන්ඩ් එකක් ස්ටාර්ට් කරලා තියෙන්නේ ඩේ chart එකේ. ඩේ chart එකෙත් අපිට හොඳම ට්‍රේඩ් එක තිබ්බේ මෙන්න මෙතන wave 2 කියන එකේ confirmation entry මෙන්න මෙතන තිබ්බේ. ඉතින් ඒක අල්ලගන්න මම අප්ඩේට් එකක් දුන්නා inner race එකේ කලින් මේ ටික යන්න කලින්. ඉතින් ඒක අපිත් එක්ක හිටපු කට්ටියට ඕක අහු වෙන්න ඇති. අපි යම් 4-hour chart එක මොකද වෙන්නේ බලන්න. 4-hour chart එකට ගියොත් එහෙම XRP එකේ මෙතනින් 1-2 setup එක මෙතනින් 2 එක ඉවර වෙලා මෙතනින් වෙන්න මේ tree එක. අපි tree එක complete කරන්න market එක උඩට යන ගමන් එන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැන් දන්නවා update දැකලා මම හිතන්නේ දන්නවා wave tree එකක් සාමාන්‍යයෙන් wave 1 එකකට වඩා දිගින් වැඩි සාමාන්‍යයෙන් ඕක වෙනස් වෙන වෙලාවල් තියෙනවා. මේකට වඩා මේක ටිකක් අර වගේ දෙගුණයක් විතර විශාලයි. ඉතින් එහෙනම් ටිකක් ලොකු ටාගට් එකක් හම්බෙනවා wave 3 එකට. ඒකයි අපි confirmation entry මේ 2 එකෙන් අරගෙන මේ 3 එකේ ට්‍රේඩ් එක ගහන්නේ හැම වෙලෙම. ඉතින් අපි ගොඩක් වෙලා 3 එකෙන් exit වෙනවා. exit වෙලා මෙත් පැත්තට sell එකක් ගහලා ඉතුරු ටික මෙහෙම ගහන්නත් පුළුවන්. එහෙම නැත්නම් හෙජ් මොඩ් වගේ යූස් කරන කට්ටියට මෙතනින් දාපු buy එකම මෙතනින් හෙජ් එකේ sell එකක් අල්ලලා ඉතුරු ටික හොම යන්නත් දෙන්න පුළුවන්. එහෙම එක එක ක්‍රම තියෙනවා එලියට් වේ වලින් ට්‍රේඩ් කරන කට්ටියට. ඉතින් මේ අප් ට්‍රෙන්ඩ් එක ගැන කතා කරොත් එහෙම දැන් මේක පටන් ගත්තේ මාර්තු 12. 12 ඉඳන් අද 31යි. විතර ලොකු දවසක් ගියෙත් නෑ. ඉතින් ඕල්ඩ් කොයින් සීසන් එකක් වගේ තමයි XRP එක. 2 hour එකට යනවා අපි. 2 hour එක ගත්තාම 2 hour එක ගත්තාම මගේ කවුන්ට් එකේ විදිහට මම මෙතන අපේ මෙතන අර මේ කරෙක්ෂන් එක 2 කියන එක ඉවර වෙලා උඩට 1-2 setup එකක් ආය හොම පටන් අරන් තියෙනවා. ඒකේ 1 එකේ first wave 1 කියන first wave එක ඇතුලේ මම ගත්තේ leading diagonal එකක්. ඒකත් 1-2 setup එකක්මයි. leading diagonal එක කියන්නේ triangle එක shape එකක් තියෙන pattern එකක්. diagonal triangle කියලා තමයි ගොඩක් කරවල කියන්නේ. ඉතින් ඒක ආරම්භක ස්ථානය අනුව ඒක වෙනස් විදිහට වර්ග කරනවා. ඊට පස්සේ tree එක මෙතන ඉවර වෙලා 4 correction එක මම මෙතෙන් ගත්තේ. ඉතින් මේ 4 correction එක සාමාන්‍යයෙන් වෙන්නේ wave 4 correction යන නම් මෙහෙම මෙහෙම side wave එකට යන correction එකක් වෙන්න ඕනේ මොනවානේ මෙතන අර තියෙන bullish power එකකින් ද ඒ වගේ දෙයක් වුන්නේ. ක්ෂණික tree එක උඩට ගිහිල්ලා wave 4 එක පල්ලට ඇවිල්ලා එතනින් ආය wave 5 එක start කරා. ඉතින් දැන් අපි ඉන්නේ wave 5 එකේ ඇතුලේ. wave 5 එක ඇතුලේ යන sub wave count එකක් ඇතුලේ තමයි ඉන්නේ. ඉතින් ඒකේ මෙන්න මේ blue count එකෙත් third wave එක ඇතුලේ යන wave 4 correction එක අපි ඉන්නේ. ඒ හින්දා තාම XRP එක correct වෙන්න ඕනේ මෙතන 1-2-3-4-5. එතකොට තමයි මෙතන major 5 එකක් complete වෙන්නේ. ඉතින් මෙන්න මේ third wave එක ඇතුලේ ආයේ 1-2-3-4-5 කියලා ආය sub count එකක් අරගෙන තියෙනවා. ඉතින් මේ sub count එකේ තමයි අපි මේ වෙලාවේ XRP වල ඉන්නේ. ඉතින් buy zone එකක් විදියට ගත්තාම මෙතන aran තියෙන්නේ ABC කියන නැත්තම් normally zigzag එකක් වගේ තමයි පේන්නේ. එහෙම නැත්තම් මේක double zigzag එකක් වෙන්න පුළුවන් මෙන්න මෙතන තියෙන මේ ABC pattern එකින්ද. ඒක උඩ WXY කියලා අපිට දාන්න වෙනවා. අපිට හොඳ entry එකක් ගන්න පුළුවන් zone එකක් විදියට මෙන්න මෙතන 0.5246 සහ 0.4915 ඔය zone එක බලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන දෙනවා sub wave 1 high එක. ඔය sub wave 1 high එක overlap වෙන්න බෑ මෙන්න මේ correction 4 එක. ඒ කියන්නේ මෙතනින් පල්ලහැට එන්න බෑ. එහෙනම් අපිට මෙන්න මේක ළඟටම target තියන්න පුළුවන්
මේ කවුන්ට් එකේ විදිහට පර්සනලි ෆිබොනාචි වලින් ටාගට් ගත්තා. මෙන්න මේ සෝන් එක ටිකක් ස්ට්‍රෝන් විදිහට සපෝට් එකක් විදිහට වැඩ කරන්න ලොකු අවස්ථාවක් තියෙනවා. මේ මම කිව්ව 0.4916 සහ 0.5245 වගේ සෝන් එකක්. ඉතින් මෙන්න මෙතන තියෙන ඩිමාන්ඩ් එකක් ඕක ඔච් කරන් ඉන්න පුළුවන් গোল্ডන් පොකට් එකෙන් උඩ. එතකොට මෙන්න මෙතනත් තියෙන ඩිමාන්ඩ් එක. මේ ඩිමාන්ඩ් එක නම් බ්‍රේක් කරගෙන එන්න ඕනේ. මොකද මෙතන ඔහොම සෙටප් එකක් තියෙන්නේ ප්‍රධාන වශයෙන් ඔන්න ඔහොම මෙහෙම එම මේන්ලි මෙන්න මෙහෙම ඒකේ ඇතුළේ යන ABC කවුන්ට් එකක් තියෙන්නේ. ඒ ABC කවුන්ට් එකේට අනුව මාකට් එක මෙන්න මෙහෙම පල්ලෙහාට එන්න ඕනේ. ඉතින් අපේ බයි සෝන් එක විදිහට මේ සෝන් එකම ගන්න පුළුවන්. මෙන්න මෙතන තමයි මම උච් කරගෙන ඉන්නේ. මෙතනින් තමයි XRP ට්‍රේඩ් එකේ ඊළඟට එන්ට්‍රියක් ගන්න කියලා. හැබැයි ස්ටොප් ලොස් එක දානකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. මෙන්න මේ 1 එකට යටින් තියා ගන්න පුළුවන් නම් තමයි අපිව සේෆ් විදිහට ගන්න පුළුවන්. මොකද මෙතන ඒක රූල් එකක් තියෙනවා එලියට් වල. ඒ රූල් එක හැටියට මෙතනින් පල්ලර මාකට් එක එන්න බෑ. මේ කවුන්ට් එක නිසියාකාර වෙලා නම් එතනින් පල්ලර මාකට් එක එන්නේ නැහැ. ඒ හින්දා හොඳම ස්ටොප් ලොස් එක මෙතන කියලා ගන්න පුළුවන්. ඒ වගේම තව මීට වඩා වෙනස් ඇනලයිස් උත් තියෙනවා. ඉතින් පර්සනලි මම වොච් කරන් ඉන්න මේ ඇනලයිස් එක වැඩ කරයි කියලා මේ වෙලාවේ. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ සෝන් එකෙන් මේ සෝන් එකෙන් අනිවාර්යෙන් බයි එන්ට්‍රියක් ගන්න. ඉතින් මේගොල්ලන් ඩොලර් කොස්ට් ඇවරේජ් කරන්න පුළුවන් නම් ඒ විදිහට කරන්න ෆිබොනාචි ලෙවල් වලට පුළුවන්. එහෙම නැත්නම් පර්සන්ටේජ් වශයෙන් බෙදාගෙන ඒ ටාගට් වලට යන්න පුළුවන්. ඉතින් වේව් 4 එක මෙතනින් එන්ඩ් වුනහම වේව් 5 එකක් යන්න. මෙන්න මේ වේව් 5 එක ගිහිල්ලා මෙන්න මේ ට්‍රී එක කම්ප්ලීට් කරන්න ඕනේ. ඉතින් නෝමලි මෙතන තමයි දැනට ටාගට් කරන් ඉන්නේ. අනිවාර්යෙන් මේ හයි එක බ්‍රේක් කරලා උඩට යනවා. එතකොට සාමාන්‍ය 125ක් 30ක් වගේ අතර ප්‍රමාණයක් යන ඊට පස්සේ ආයෙත් නැවත මෙතනින් ගන්න අප ට්‍රෙන්ඩ් එක මෙහෙම ආයෙ කරෙක්ට් වෙලා ආයෙ උඩට ගිහිල්ලා ප්‍රධාන වේව් 5 එකක් කරලා ආයෙ ලොකු ඩවුන් එකක් ගිහිල්ලා ආයෙ ඊට පස්සේ ආයෙ 1 2 සෙටප් එක ලොකු 1 2 සෙටප් එක යන්න පටන් ගන්නවා. ඉතින් එහින්ද මේ සෝන් එකේ තමයි එන්ට්‍රි තියෙන්නේ. බලන් ඉන්න ස්ටොප් ලොස් එක තියෙනවා නම් හොඳම 0.4653 පල්ලේ. එහෙම නැත්තම් මෙතන හැදෙන ඇතුලේ පොඩි ටයිම් ෆ්‍රේම් වල හැදෙන පැටර්න් එක බලලා ඩයිවර්ජන් වගේ දේවල් බලලා සප්ලයි ඩිමාන්ඩ් වගේ දේවල් වලින් එන්ට්‍රියක් ගන්න පුළුවන්. එතනත් එන්ට්‍රියක් තියෙනවා. ඉතින් එතකොට ඔයාලගේ ස්ටොප් ලොස් එකේ පොඩි ටයිම් ෆ්‍රේම් වල එන්ට්‍රියක් ගන්නකොට අඩු කර ගන්නත් පුළුවන්. ඒකත් බලන්න. ඉතින් XRP වල තත්ත්වය ඔකයි. තව යන්න තියෙනවා. මෙතනින් නෝමලි 140ක් විතර තව මාකට් එක යන්න තියෙනවා. XRP වල ඇහැගහගෙන ඉන්න ඩයිවර්ජන් වලින් පුළුවන් නම් ඉන්ට්‍රස්ට් ගන්න පුළුවන්. ඒ වගේම බ්‍රේක් අවුට්. හරිද? XRP එකේ ටෙක්නිකල් ඇනලයිස් ගත්තාම බ්‍රේක් අවුට් එහෙම හොඳට සුපිරියට වැඩ කරනවා. ඉතින් මෙතන පුළුවන් බ්‍රේක් අවුට් එකක් සහ රීට්‍රේස්මන්ට් එකක් වුණාම එතන තවත් කන්ෆර්මේෂන් එන්ට්‍රියක් තියෙනවා රීටේල් ඇනලයිස් කරන කට්ටියට. ඉතින් ඒකත් බලන්න. මෙතන දැනන චැනල් එකක් චැනල් දෙකක් ක්‍රෝස් වෙලා පල්ලෙට එන ගමන් තියෙන. ඉතින් ඕක බලලා මම නම් පර්සනලි විශ්වාස කරන්නේ තව මාකට් එක කරෙක්ට් වෙන්න ඕනි. කරෙක්ට් වෙලා කොහොම උඩට යන්න ඕනි කියලා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් වොච් කරන් ඉන්න. ස්ටොප් ලොස් එකක් යූස් කරන්න අනිවාර්යෙන්. හැබැයි ලොකු ක්‍රෑෂ් එකක් වෙන්නේ නැහැ. මේ සෝන් එක මෙන්න මේ ලයින් එක අනිවාර්යෙන් ප්‍රොටෙක්ට් කරන්න ඕනි XRP එකේ. මොකද මේ වගේ ටිකක් දැනෙන පොඩි හරි දැනෙන කරෙක්ෂන් එකක් ආවොත් තමයි මේ ටික යන්න පුළුවන්. ඒ වගේම මේ view 4 එක ගන්න. view 4 එකක් කියන්නේ ඊළඟට අනිවාර්යෙන් උඩට ගිහිල්ලා ආයෙ ලොකු කරෙක්ෂන් එකක් එන්න තියෙනවා. ඒකත් මතක තියාගන්න. ඉතින් තව ADA හරි සොලාන් හරි මොකන හරි අප්ඩේට් එකක් දෙන්න ට්‍රයි එකක් දෙන්න තව. එහම තව ගත්තහම එලියට් එක දැන් මේ මං මෙච්චර කාලයක් දීපු ඇනලයිස් වලින් බොහෝ ප්‍රමාණයක්, හරි බොහෝ ප්‍රමාණයක් අපේ ටාගට් වල ගියා ට්‍රේඩ් ගත්ත කට්ටිය හරි ඒ වගේ අයිඩියා හරි ගත්ත කට්ටිය ඒක දන්නවා. ඉතින් ඒගොල්ලෝ කමෙන්ට් දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් එලියට් ඉගෙන ගන්න එන්න. අපේ ඊළඟ එලියට් බැජ් එක පටන් ගන්නවා අප්‍රේල් 4 වෙනිදා.
ඉතින් අපේ වෙබ්සයිට් එක ගිහිල්ලා බලන්න, ඒකේ තියෙනවා රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒකේ තියෙනවා විස්තර, දවස් 10ක් යනවා මේ ක්ලාස් එක, සතියේ දවස් දෙක ගානේ. ඇවිල්ලා බලන්න, ඉනර්විස් එකේ කමෙන්ට් එකක් දාලා අහලා බලන්න. ඒක ඉන්නවා එලියට් ටේව් ක්ලාස් එකේ නම. ඉතින් ඒගොල්ලන්ගෙන් ගන්න ෆීඩ්බැක් එකක් අරගෙන ක්ලාස් එකේ තත්ත්වය බලලා ඒගොල්ලන්න පුළුවන් ජොයින් වෙන්න. ඉතින් අනිවාර්යෙන් තව අප්ඩේට් එකක් එක්ක හමු. නමුත් ජය වේවා.